Sony, වසරතුනක වගකීම සමග සිංගවෙතින්ම පමණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාකිස්තාන ඒකාබද්ධ ආරක්ෂක මණ්ඩලික කමිටු ප්‍රධානි අතර පැවති මෙම හමුවේදී කොල්ලුපිටියේ ඉදිවන ආරක්ෂක විද්‍යාලයේ කටයුතු සඳහා දක්වන සහාය පිළිබඳව ජනාධිපතිවරයා ඔහු වෙත සිය ස්තුතිය පිරිනැමු අතර එම විද්‍යාලය සඳහා විශේෂඥ දැනුම ඇති දේශකයන් යොමු කිරීමටද මෙහිදී ඔහු ජනාධිපතිවරයා වෙත සිය එකඟතාව පළ කර තිබුණා. මේ අතර පුලතිසි පොසොන් උදානයේ වැඩසටහනට සමගාමීව පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන දෙවන දිනටත් ඊයේ සදහවතුන් සඳහා විවෘත කෙරුණා. මහනුවර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට මෙම ධාතුන් වහන්සේ වැඩම කරවා තිබෙන අතර නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී සාක්‍ය සිංහ සුගන්ධ කුටියේ තැන්පත් කර ඇති සර්වඥ කේශ ධාතුන් වහන්සේ, සර්වඥ අස්ති ධාතුන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් ධාතුන් වහන්සේ මෙලෙස සදහවතුන්ට වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කර තිබෙනවා. සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙට දිනේ දක්වා ඓතිහාසික ගල් විහාර පුදබිමෙහි පැවැත්වෙනවා. මේ අතර පොළොන්නරුව බෞද්ධ සංගමය 58 වන වරට සංවිධාන කළ පොසොන් මහා බද්දන්සලේ කටයුතු සඳහාද ජනාධිපතිවරයා ඊයේ එක් වුණා. එහිදී දන්සලට පැමිණි ජනයා සමග ජනාධිපතිවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. මේ අතර ඊයේ පරාක්‍රම සමුද්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා එහි ජල පෝෂක ප්‍රදේශ දූෂණයට ලක්ව ඇද්ද යන්න පිළිබඳව විමසා බැලුවා. විශිෂ්ට භාරි වික්‍රමයක් වන පරාක්‍රම සමුද්‍රය මතු පරපුර වෙනුවෙන් රැකගැනීමට අදාළ සියලු පාර්ශ්වයන් කැපවීමෙන් යුතුව තම වගකීම් ඉටු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.